ඒ මම බල බල හිටියේ ෆිල්ම් එකක් Star Wars. කවදා හරි මේ ෆිල්ම් එකක් බලද්දී වාට හිතිලා තියනවාද මේ ෆිල්ම් වලින් ඉදිරිපත් කරන concepts ඒ වගේම technology ඇත්ත ලෝකයේදී අපිට අත් දකින්න අත් විඳින්න පුළුවන් වෙයි කියලා. ඉතින් අද අපි බලන්න යන්නේ මේ ෆිල්ම් සරහා movies හරහා ඉදිරිපත් කරන concepts අපේ සැබෑ ලෝකයේදී මොන විදිහටද ඇත්ත වෙන්නේ කියලා. Movies ගැන කතා කරද්දී ඔය මම interest වෙන movies විවිධ විදිහ categories වලට බෙදෙනවා. හැබැයි මේ හැම movie එකකම එහෙමත් නැත්නම් චිත්‍රපටයකම ප්‍රධානම අලුත් concept ඒ වගේම තාක්ෂණය ගැන අපිට නොයෙකුත් ඉඟි දෙනවා. මේ දේවල් පසු කාලීනව ඇත්ත products බවට පත් වෙලා අපේ අතට එන එක අද අපි කතා කරන්න යන මේ මාතෘකාව තුළ අඩංගු වෙනවා. ඉතින් මේ ගැන ටිකක් හොයාගෙන යද්දී දැනගන්න ලැබෙන දෙයක් තමයි සමහර අවස්ථාවලදී මේ චිත්‍රපට නිෂ්පාදකයන් ඒ කාලවකවානු වල concepts විදිහට වෙනත් කට්ටිය ඉදිරිපත් කරන දේවල් කියවල ඒ වර්ධනය කරලා තමන්ගේ මේ නිර්මාණ තුලින් ලෝකයට ඒක පෙන්නුවා කියන එක. ඒ වගේම සමහර වෙලාවට මේ නිර්මාණකරුවා චිත්‍රපටය තුලින් කියන මේ අදහස නවමු concept එක පසු කාලීනව ඒකේ ප්‍රොඩක්ට් එකක් බවට පත් වෙන්න තවත් කෙනෙකුට අදහසක් ලබා දුන්නා කියන එක. මේක ටිකක් වෙනස්ම දෙයක්. උදාහරණයක් විදිහට 1984 දිනිකුත් වෙන ටර්මිනේටර් ෆිල්ම් එකෙන් අපිට කියලා දෙනවා ගොඩක් concepts ගැන දේවල්. මෙතනින් පළවෙනි දේ තමයි artificial intelligence වලින් පාලනය වෙන ලෝකයක් සහ time travel කියන දේ. සමහර විට ඔයා මෙන්න මේ දේවල් ගැන ලොකු අවධානයක් නැතුව මේ ඇක්ෂන් ෆිල්ම් එක බැලුවා වුණාට මේ තුලින් නිර්මාණකරුවා ඉතාමත් විශාල පණිවිඩයක් ලබා දෙනවා. ඒ වගේම තමයි 2021 වෙද්දී අපි AI හරහා පාලනය වෙනවද කියන ප්‍රශ්නේ අපෙන්ම අහන්න තියෙනවා. ඒ වගේම මැට්‍රික්ස් චිත්‍රපට දාමයත් මේ විදිහටම වෙනස්ම පැත්තක් අපිට ලබා දීපු විශේෂයෙන්ම මේ artificial intelligence සහ අනෙකුත් දේවල් ගැන වෙනත්ම විදිහකට කතා කරපු නිර්මාණයක් වෙනවා. Back to the Future කියලා කියන්නේ 1985 නිකුත් වෙලා මුළු ලෝකයේම මේ time traveling සහ අනාගතයේ මොන වගේ වෙයිද කියලා වෙනස්ම විදිහකට හිතන්න සලස්වපු ෆිල්ම් එකක් කියලා කියන්න පුළුවන්. Star Wars චිත්‍රපට පෙළ අපිට අලුත් concepts ගොඩක් විශේෂයෙන්ම ඉදිරිපත් කරන ෆිල්ම් පෙළක් වෙනවා. ඒ වගේම මේ එක එක ආකාරයේ නිර්මාණ තුල movies තුල අපිට artificial organs එහෙම නැත්නම් කෘතිමව නිෂ්පාදනය කරන ලද මනුෂ්‍ය අවයව වගේ concept පවා වෙනත් parallel universe මේ වගේ ගොඩක් දේවල් අපිට ඉදිරිපත් කරනවා. ඉතින් අද අපි කතා කරන්න යන්නේ මේ විදිහට films වලින් එහෙම නැත්නම් මේ movies වලින් අලුත් තාක්ෂණයට අනුබල දුන්න එහෙම නැත්නම් මේ අවුරුදු ගානකට කලින් මේ විදිහ තාක්ෂණයක් එන්න පුළුවන් කියලා අපිට පෙන්වපු අවස්ථාවන් ගැන. ඉතින් මේ ගැන කතා කරන්න අපි විශේෂ කෙනෙකුට ආරාධනා කරලා තියෙනවා. එහෙමනම් break එකෙන් පස්සේ අපි කතා කරමු තවත් interesting දේවල් ගැන. ඉතින් මේ segment එකේ කතා කරන්න අපි ආරාධනා කරා කොනීට. කොහොමද කොනී? හොඳින් ඉන්න. Right. ඉතින් කොනීට මේ segment එකට ඇවිල්ලා මේ sci-fi වගේම movie වල ඇත්ත වෙච්ච concept ගැන කතා කරන්න ආරාධනා කරේ එයාගේ bubble time YouTube channel එක හරහා. එයා මේ sci-fi movie ගැන reviews කරන නිසා මේ subject එක ගැන අපිට දැනුමක් ගන්න පුළුවන් නිසා ඔයාලට අරගෙන එන්න. කොනී, ඉතින් පළවෙනියටම අපි කතා කරන්නේ මොනා ගැනද? ඉස්සෙල්ලාම අපි මේ ෆිල්ම්ස් වල ඉඳලා සැබෑ ලෝකයට ආපු තාක්ෂණය සහ විද්‍යාව ගැන කතා කරොත් මුලින්ම අපි පොඩ්ඩක් කතා කරමු අපේ පුංචිම කාලේ මෙමරි එකක් එක්ක. අපි හැමෝම වගේ ගොඩක් ආසාවෙන් බලපු කාටුන් එකක් තමයි ටින්ටින් කියන්නේ. ඉතින් 1950 අවුරුද්දේදී කොමික් එකක් ඉෂු වෙනවා ටින්ටින් ඩෙස්ටිනේෂන් මූන් කියන කොමික් එක. මේ කොමික් එකේදී ටින්ටින් එයාගේ යාළුවත් එක්ක යනවා හඳට. ඉතින් මේ රොකට් එකෙන් හඳට ගියාට පස්සේ මෙයාගේ යාළුවෝ හඳ උඩ හඳ මත පිට ඇවිදිනවා. අර
අපි නීල් ආම්ස්ට්‍රෝන් හඳ මත පිට ඇවිද්දා වගේම අපි දකිනවා මෙයාලා බවුන්ස් වෙවි ඇවිදින විදිය. ඉතින් මේක අපිට හොඳම උදාහරණයක්. ගොඩක් වෙලාවට නිර්මාණකරුවෙක් විද්‍යාවට වඩා ගොඩක් ඉදිරියෙන් එයාගේ පරිකල්පනය මෙහෙයවනවා කියන එකට මම හිතනවා මේක ගොඩක් අය මේ වෙනකොට බලලා ඇති මේ කොමික් එක. හැබැයි 1969 තමයි මුලින්ම මිනිසෙක් සඳමතු පිට පය තියන්නේ, ඒ වගේම මේ ගුරුත්වාකර්ෂණය මොන වගේද කියන එක අත්විඳින්නේ. හැබැයි මේ කොමික් එකේදී නිර්මාණකරුවා මේ ගුරුත්වාකර්ෂණය ගැන මේ කතාව කියන්නේ 1950 අවුරුද්දේදී. ඒ කියන්නේ අවුරුදු 19කටත් කලින්. මේක තමයි නිර්මාණකරුවෙකුගේ පරිකල්පනය කියලා කියන්නේ. රයිට්. ඉතින් මේක සෑහෙනම ඉන්ට්‍රස්ටිං පොයින්ට් එකක්. 1950 ඉඳලා 1969 වෙද්දී ඇත්තටම සිද්ධ වෙච්ච දෙයක්. පුහුණු වීම හැම දෙයක්කටම පස්සේ කොනි කිව්වා වගේ එයා මොන විදිහටද මේක දැක්කේ, එයාගේ නිර්මාණශීලීත්වය සහ හැම දෙයක් ගැනම අපිට ලොකු කතාවක් කියනවා. කොහොමද ඉතින් මේ දේවල් එක ඊළඟට මම අහන්නේ අපේ අතේ මේ වෙනකොට තියෙන වයර්ලස් වයර්ඩ් නෙමෙයි මේ ස්මාර්ට් ෆෝන් එක ගැනත් මේ විදිහටම කන්සෙප්ට් එක ආවේ කොයි කාලේ වගේද කියන එක දැනගන්න කැමතියි. ස්මාර්ට් ෆෝන් එකක් අපිට පාවිච්චි කරන්න පුළුවන් ද? ඒ කියන්නේ කමර්ෂියලි අවේලබල් ස්මාර්ට් ෆෝන් එකක් එන්නේ 1983 අවුරුද්දේදී. හැබැයි 1966 අවුරුද්දේ නිකුත් වෙන ස්ටාර් ට්‍රෙක් ටීවී සීරීස් එකේදී අපිට හඳුන්වලා දෙනවා කමියුනිකේටර් කියන ඩිවයිස් එකක්. මෙයාලා පාවිච්චි කරනවා ගොඩක් දුර ඉන්න කෙනෙකුට කෝල් එකක් ගන්න, ඒ කියන්නේ කතා කරන්න. මේ කාලේ කාටවත් මේ ගොඩක් දුර ඉන්න කෙනෙකුට කතා කරන ඩිවයිස් එකක් ගැන අදහසක් තිබුණ නැහැ. මොකද ඒ කාලේ ගොඩක්ම මේ විදිහ අතේ ගෙනියන්න පුළුවන් කමියුනිකේෂන් ඩිවයිස් එකක් විදියට තිබුණේ වෝකි ටෝකි එක. හැබැයි වෝකි ටෝකි එක කිලෝමීටර 50ක් විතර දුරකට තමයි උපරිම කතා කරන්න පුළුවන්කම තිබුණේ. හැබැයි මේ ඩිවයිස් එක ගොඩක් මිනිස්සු අතරේ ගොඩක් කතාබහට ලක් වුණා. මේ ස්ටාර්ටෙක් ප්‍රීවිසින් ටීවී සිරස් එකේ තිබුණ මේ ඩිවයිස් එක කමියුනිකේටර් කියන. එතකොට මේ කාලෙදී මොටෝරෝල කම්පැනි එක, ඒ කම්පැනි එක තමයි මේ කමියුනිකේෂන් ඩිවයිසස් අතින් ගොඩක්ම ඉදිරියෙන් හිටියේ කාලෙදී. ඒ කාලේ ඔය වෝකි ටෝකි නිෂ්පාදනය කරේ මොටෝරෝල සමාගමෙන්. ඉතින් මොටෝරෝල සමාගමේ කා ෆෝන්ස් සෙක්ෂන් එකේ වැඩ කරා මාටින් කූපර් කියන පුද්ගලයා. ඒ කාලේ මොබයිල් කමියුනිකේෂන් කිව්වොත් කාර් ෆෝන්ස් තමයි තිබුණේ. එක්කෝ ගෙදර තියෙන ලෑන් ෆෝන් එක, එහෙම නැත්නම් කොහරි යන ගමන් කතා කරනවා නම් කාර් එකේ ෆික්ස් කරලා තියෙනවා ෆෝන් එකක්. ඒ ෆෝන් එකෙන් තමයි කතා කරේ. ඉතින් මේකේ පාවිච්චි වෙන සෙල්ියුරල් ටෙක්නොලොජි එකම පාවිච්චි කරලා මේ මාටින් කූපර් කියන පුද්ගලයා නිෂ්පාදනය කරා අපිට අතේ ගෙනියන්න පුළුවන් විදිහේ දුරකථනයක්. මේක මොටොරොලා සමාගම හරහාම මාටින් කූපර් එළියට දුන්නා. ඉතින් ඊට පස්සේ කාලයක් යද්දී මේක ගොඩක් මිනිස්සු අතර ජනප්‍රිය වුණා. ඉස්සෙල්ලම මේ ෆෝන් එක තිබුණේ ටිකක් ලොකු ඩිවයිස් එකක්. හැබැයි පස්සේ කාලෙකදී මොටෝරෝලා සමාගමට පුළුවන් වුණා මේ ඩිවයිස් එක පුළුවන් තරම් කුඩා කරලා අර ස්ටාර්ටෙක් ටීවී සීරීස් එකේ තිබුණ විදියටම අර ෆෝඩබල් නවන්න පුළුවන් විදිහේ ෆෝන් එකක් දක්වාම වැඩි දියුණු කරන්න. දැන් ඒක ස්මාර්ට් ෆෝන් වලට ඇවිල්ලා තියෙනවා. එතනින් එහාට අපි දැන් ෆෝඩබල් ස්මාර්ට් ෆෝන් පවා තියෙනවා අපිට නවන්න පුළුවන් විදිහේ. ඉතින් ඒ වගේම මේ තාක්ෂණය දැන් කතා කරනවට වඩා දැන් වීඩියෝ කෝල්ස් ගන්න තව ගොඩක් දේවල් වලට පාවිච්චි කරන තරමටම දියුණු වෙලා තියෙනවා. ඉතින් කොනේ මේ ඔයා කතා කරපු දේවල් හරිම ඉන්ට්‍රස්ටිං. ඉතින් මෙතනදී කොනේ කියපු දෙයක් තමයි වීඩියෝ. දැන් අපි සාමාන්‍ය මොබයිල් ෆෝන් එක ස්මාර්ට් ෆෝන් එකෙන් ඇවිල්ලා වීඩියෝ කෝල්ස් ගැන කතා කරද්දී මොන වගේ කාලයකදී මේ ෆිල්ම්ස් වල වීඩියෝ කෝල්ස් ගැන කන්සෙප්ට් එක කතා වෙන්නේ සහ ඒක මොන විදිහටද කොච්චර කාලයකට පස්සේද අපිට ලැබෙන්නේ? ඉස්සෙල්ලම 1926 අවුරුද්දේ රිලීස් කරනවා මෙට්‍රොපොලිස් කියන ෆිල්ම් එක. මේක ගොඩක්ම රිමාකබල් ෆිල්ම් එකක්. මේ ආර්ටිෆිෂල් ඉන්ටෙලිජන්ස් එතකොට මේ නූතන තාක්ෂණය ගැන, ඒ වගේම ඉදිරියට තව තියෙන ඒවි කියලා හිතන තාක්ෂණයන් තම පවා මේකේ ප්‍රෙඩිට් කරලා තියෙනවා. ඉතින් මේ මෙට්‍රොපොලිස් ෆිල්ම් එකේ අපි දකිනවා සාමාන්‍ය පරණ විදිය ෆෝන් බූත් එකකින් කෝල් එකක් ගන්නවා කෙනෙක්. එයාට එහා පැත්තේ ඉන්න කෙනාව මූණට මූණ බලාගෙන කෝල් කරන්න පුළුවන්. අර ෆෝන් බූත් එකේ වෙනම ස්ක්‍රීන් එකක් තියෙනවා.
ඒ දෙන්නට මූණට මූණ බලාගෙන කතා කරන්න පුළුවන් ඉදී. ඉතින් මේක තමයි ගොඩක් මිනිසුන්ට අමතක නොවන, ඒ කාලේ මිනිසුන්ට ගොඩක් අමතක නොවන රිමාකබල් පොයින්ට් එක මේ වීඩියෝ කෝල් සම්බන්ධව. ඉතින් 1926 අවුරුද්දේ මේ ෆිල්ම් එක රිලීස් වෙනකොටත්, මේ මෙට්‍රොපොලිස් ෆිල්ම් එක රිලීස් වෙනකොටත් මේ බෙල් ටෙලිෆෝන් ලැබ්ස් වල මේ සම්බන්ධ පරීක්ෂණ කෙරෙමින් පවතුනා. හැබැයි මේව එකක්වත් අර 100% සාර්ථක මට්ටමේ තිබුණ නැහැ. මේගොල්ලෝ යූස් කරේ ටෙලිෆෝන් එක වෙනමයි, ටීවී ස්ක්‍රීන් එක වෙනමයි, ඒ විදිහට. ඉතින් ඒක අපිට ඒ කියන්නේ මේ දීපු කන්සෙප්ට් එකට වඩා හාත්පසින්ම වෙනස්. හාත්පසින්ම වෙනස්. ඉතින් මේ මෙට්‍රොපොලිස් ෆිල්ම් එකේ පෙන්නපු විදිහම කන්සෙප්ට් එකක් එක්ක 1964 අවුරුද්දේදී තමයි මේ විදිහ වීඩියෝ කෝල්ස් සාමාන්‍ය මිනිසුන්ට පාවිච්චි කරන්න පුළුවන් විදිහට නිෂ්පාදනය වුණේ, මේ වීඩියෝ කෝල් ගන්න පුළුවන් ඩිවයිසස්. ඉතින් වීඩියෝ කෝල්ස් ගැන කතා කරද්දී දැන් අද වෙනකොට අපි අර සාමාන්‍යයෙන් ටීවී ස්ක්‍රීන් එකක් වගේ ලොකු එකක් අපිට අවශ්‍ය නැහැ. අපි ස්මාර්ට් ෆෝන් එකේ අපිට ඕනම කෙනෙක් එක්ක මූණට මූණ බලාගෙන කතා කරන්න පුළුවන් ඕනම තරම් දුර රටක ඉන්න කෙනෙකුට වුණත්. ඒ වගේම තමයි ගොඩක්ම තවත් අපිට අමතක නොවෙන මූමන්ට් එකක් තමයි 1989 අවුරුද්දේ රිලීස් වුණ බැක් ටු ද ෆියුචර් දෙවැනි ෆිල්ම් එක. ඉතින් මේ දෙවැනි ෆිල්ම් එකේදී මේකේ ප්‍රධාන චරිතය වෙන ප්‍රොෆෙසර් බ්‍රවුන් සහ එයාගේ ගෝලයා මාටි යනවා 2015 අවුරුද්දට. මෙතෙන්දී හරිම ලස්සනට මේ චිත්‍රපටයේ නිර්මාණකරුවා 2015 අවුරුද්ද එයා මනසින් දැකපු විදිය, එයා උපකල්පනය කරපු විදිය 2015 අවුරුද්දේ මේ විදිය තාක්ෂණයන් තියේවි කියලා ෆිල්ම් එකේ බොහොම ලස්සනට පෙන්නලා තියෙනවා. එතනදී මාටිගේ ටිකක් අර මහලු කාලය පෙන්නනවා. ඉතින් මෙයාව එයාගේ බොස් මෙයාව රස්සාවෙන් අයින් කරනවා, අයින් කරන්නේ වීඩියෝ කෝල් එකක් අරගෙන. හැබැයි මේ වීඩියෝ කෝල් එක අපි අර මෙට්‍රොපොලිස් වල දැකපු විදිහේ වීඩියෝ කෝල් එකක් නෙවෙයි, ලොකු කම්පියුටර් ස්ක්‍රීන් එකක තමයි මේ බොස් කෝල් කරන්නේ. එතකොට ඇත්තටම 2015 අවුරුද්ද වෙනකොට ස්කයිප් වගේ තාක්ෂණයක් තිබුණා. අපිට කම්පියුටර් ස්ක්‍රීන් එකකින් අන්තර්ජාලය හරහා කෙනෙක් එක්ක සම්බන්ධ වෙලා වීඩියෝ කෝල්ස් ගන්න පුළුවන් ඉදී. ඉතින් මේකත් මේ චිත්‍රපටයේ නිර්මාණකරුවා බොහොම ගොඩක්ම නිවැරදි විදිහට අනාගතය ගැන උපකල්පනය කරපු අවස්ථාවක් ඉදිරිය අපිට දකින්න පුළුවන්. ඔව්. ඉතින් Back to the Future කියලා කියන්නේ වෙනස්ම ෆිල්ම් සීරීස් එකක්. බලන්න නැත්නම් අනිවාර්යයෙන්ම බලන්න ඕන දෙයක්. මෙතනදී ගොඩක් කන්සෙප්ට් ගැන කතා කරනවා. විශේෂයෙන්ම මම හිතන්නේ කොනේ 2015 ගැන මෙයා දකින දේ අපිට ඒ කාලේ තමයි මතක කතා කරද්දී කියපු දේ මේ වීඩියෝ කෝල් සහ එතනින් එහාට ඇවිල්ලා ඔග්මන්ටඩ් රියැලිටි කියන දේවල් ගැන කතා බහ ඇත්ත ලෝකෙත් අපිට සිද්ධ වෙන්නේ. ඉතින් මේ වීඩියෝ කෝල්ස් වලින් එහාට ඇවිල්ලා ඊට පස්සේ අපි දැකපු දෙයක් තමයි ඔග්මන්ටඩ් රියැලිටි. ඉතින් මේ ෆිල්ම් එක තුළ ඒකත් කතා වෙනවා. ඔව්. වීඩියෝ කෝල්ස් මේ වීඩියෝ තාක්ෂණය කෝල්ස් වලින් විතර සීමා වුණා. ඊට පස්සේ වර්චුවල් රියැලිටිස් වලට ආවා, ඒ වගේම ඔග්මන්ටඩ් රියැලිටිස් වලට ආවා. ඉතින් මේ බැක් ටු ද ෆියුචර් දෙවැනි ෆිල්ම් එක අපිට බලාගන්න පුළුවන් මාටිගේ ගෙදර, මාටිගේ ළමයි අර පොඩි කණ්ණාඩි දෙකක් දාගෙන ඉන්නවා. මේක ඕග්මන්ටඩ් රියැලිටි ග්ලාසස්. ඒ කියන්නේ යාට ඇත්තටම මේ වටපිටාව තියෙන දේවලුත් පේනවා, ඊට සමගාමීව මේ ලෙන්ස් වලින් පෙන්වන දේවලුත් යාට පේනවා. ඉතින් 2014 අවුරුද්දේ තමයි Google ආයතනයේ ඉස්සෙල්ලම යාළගේ ඕග්මන්ටඩ් රියැලිටි ග්ලාසස් Google ග්ලාසස් කියන නමින් රිලීස් කරේ. ඒ වගේම 2015 අවුරුද්දේදී සෝනිලා එයාලගේ ඕග්මන්ටඩ් රියැලිටි ග්ලාසස් රිලීස් කරා. මේත් එක්කම 2015 අවුරුද්ද කියන්නේ ඇත්තටම ඕග්මන්ටඩ් රියැලිටි ග්ලාසස් සම්බන්ධව ගොඩක්ම කතාබහට ලක් වුණ අවුරුද්දක්. ඉතින් මෙතන Back to the Future ෆිල්ම් එකේ නිර්මාණකරුවාගේ පරිකල්පනයක්, එහෙම නැත්නම් උපකල්පනයක් හරියටම හරිගේ අවස්ථාවක් ඉදිරිය අපිට දකින්න පුළුවන්. රයිට්. ඉතින් මේ විදිහට අපි කතා කරපු දේවල් වලින් අපි වයර්ලස් ස්මාර්ට් ෆෝන් එක, එහෙම නැත්නම් වයර්ඩ් කනෙක්ෂන් වලින් එහාට ගිහිල්ලා මොන විදිහටද නිර්මාණකරුවන් දැක්කේ, ඒ වගේම වීඩියෝ කෝල්ස් කියන දේ මේ වයර්ලස් තාක්ෂණය ගැන දකින්නත් කලින් ඉදිරිපත් කරපු කන්සෙප්ට් එකක් විදිහට මෙට්‍රොපොලිස් ෆිල්ම් එක 1926 සහ එතනින් එහාට වෙලා 2015 අවුරුද්ද ගැන මොන විදිහටද බැක් ටු ද ෆියුචර් ෆිල්ම් වල කතා වුණේ, එහෙම නැත්නම් ඒගොල්ලෝ දැක්කේ කියන දේ ගැන කතා කරා. ඉතින් කොනිත් එක තව ගොඩක් දේවල් කතා කරන්න තියෙනවා. අපි පුංචි බ්‍රේක් එකක් අරගෙන ඊළඟ දේවල් කතා කරමු.
එහෙමනම් බ්‍රේක් එකෙන් පස්සේ කොනිට් එක අපි තවත් දේවල් කතා කරන්න කලින් පුංචි දෙයක් මතක් කරන්න කැමතියි. ඒ තමයි අපි දැන් මේ කතා කරේ ෆිල්ම්ස් වලින් එහෙම නැත්නම් මූවිස් වලින් මොන විදිහටද අපේ මේ වෙනකොට දේවල් ඉන්ස්පයර් වෙලා තියෙන්නේ කියලා. හැබැයි 2009 නිකුත් වෙච්ච ඇවටා ෆිල්ම් එකට අවශ්‍ය කරන කන්සෙප්ට් එක ඒ දැක්ම හැම දෙයක්ම නිර්මාණය කරලා ඇවටා ෆිල්ම් එකේ නිර්මාතෘ ජේම්ස් කැමරන් අවුරුදු කීපයක් බලාගෙන හිටියා කියන එක ඔයගොල්ලෝ දන්නේ නැතුව ඇති. එයාගේ පණිවිඩේ මේ ලෝකයට අරන් එන්න සුදුසු ෆිල්ම් මේකින් තාක්ෂණයක් ඩෙවලොප් වෙනකන්. ඉතින් කොනි මේ දේවල් එක්ක අපි ඊළඟට කතා කරන්න යන්නේ මොකද්ද පොයින්ට් එක? ඔව් ඊළඟට අපි පොඩක් අර නවත්තපු ෆිල්ම් එක කතා කරලා නවත්තපු ෆිල්ම් එක ගැනම කතා කරොත් බැක් ටු ද ෆියුචර් දෙවෙනි ෆිල්ම් එකේදී ඒ නිර්මාණකරුවා ප්‍රෙඩිට් කරනවා 2015 අවුරුද්ද වෙද්දී පියාඹන වාහන කාර් වගේ දේවල් පියා කියන්නේ අහසින් ගමන් කරන්න පුළුවන් මට්ටමට පොළොව මට්ටමට වඩා උඩින් ගමන් කරන්න පුළුවන් මට්ටමට දියුණු වේවි කියලා. නමුත් 2015 වෙද්දී ඒක ඒ විදිහට සිද්ධ වෙලා තිබුණ නැහැ. හැබැයි ඒ වෙනකොටත් පරීක්ෂණ කෙරෙමින් පැවතුණා මේ විදිහේ පියාඹන වාහන නිෂ්පාදනය කරන්න විශේෂම මාර්ග තදබදය වගේ දේවල් වලට විසඳුමක් විදිහට මේ දේවල් වෙයි කියලා. මේකට මේකතු කරන්න අවශ්‍ය දෙයක් තමයි මේ වෙනකොට 2021 ජූලි මාසයේ වෙද්දී එයාපෝර්ට් දෙකක් අතර පළවෙනි පියාසැරිය කරපු වාහනයක් එහෙම නැත්නම් එයා කාර් එකක් හදා බැලුණා. මේක මං හිතන්නේ මුළු ලෝකෙම ලොකු නිවුස් එකක් බවට පත් වුණා. හැබැයි මේ විදිහට ප්‍රෙඩිට් කරලා වෙනස් වෙච්ච දෙයක් තමයි self driving car. එහෙම නැත්නම් autonomous car කියන්නේ. ඉතින් කොහොමද මේ වෙනකොට autonomous cars තියෙනවන්නේ? ඔව් කාර් තියෙනවා. හැබැයි 1990 අවුරුද්දේ නිකුත් වුණ total recall ෆිල්ම් එකේදී මේ විදිහ autonomous car එකක් පෙන්නනවා. හැබැයි මෙතෙන්දී මේ නිර්මාණකරුවා ප්‍රෙඩිට් කරනවා රොබෝලා එහෙම නැත්නම් මේ ඇන්ඩ්‍රොයිඩ්ස්ලා මේ self driving car අරගෙන යාවි කියලා මිනිස්සු වෙනුවට. හැබැයි අද වෙනකොට autonomous car තිබුණාට කවදාවත් රොබෝලා අරගෙන යන වාහන විදියට නෙවෙයි මේව හැදුනේ. කාර් එක විසින්ම artificial intelligence එකක් එක්ක කාර් එක ඇතුළෙම තියෙන artificial intelligence එකකින් මේ වාහනය drive වෙන විදියට තමයි නිෂ්පාදනය වුනේ. ඉතින් මෙතනදී තියෙන දෙයක් තමයි සමහර ෆිල්ම්ස් වල එහෙම නැත්නම් සමහර නිර්මාණකරුවන් දකින විදිහටම ඒ දේවල් ඒ විදිහටම ඇත්ත වෙන්නේ නැහැ කියන එක. කොහොම වෙතත් මූවිස් වලින් අනිවාර්යයෙන්ම මේ දැන් තියෙන තාක්ෂණය ගැන මීට අවුරුදු කීපයකට කලින් දැක්මක් එහෙම නැත්නම් මේ කන්සෙප්ට් එක ඉන්ස්පිරේෂන් එක ලබා දුන්නා කියන එක මම හිතන්නේ අපි මේ කතා කරගෙන එන දේ තුළ පැහැදිලි වෙනවා ඇති. මේක ඊළඟ පොයින්ට් එක මොකද්ද? ඊළඟට අපි හොලෝග්‍රෑම් ගැන කතා කරෝතින් ස්ටාර් වෝස් පළවෙනි ෆිල්ම් එකේදී තමයි හොලෝග්‍රෑම් ගැන මුළු ලෝකෙටම අර රිමාකබල් මූවමන්ට් එකක් විදියට දර්ශනයක් පෙන්නුවේ. මේකේ ඉන්න R2D2 කියන රොබෝ එයාගේ ප්‍රින්සස් ලේයාගේ හොලෝග්‍රැෆි එකක් පෙන්නවා, ප්‍රොජෙක්ෂන් එකක් පෙන්නවා. ඔව් එතනදී එකතු කරන්න ඕන දේ තමයි මේ විදිහට හොලෝග්‍රෑම් එකක් ගැන ස්ටාර් වෝස් පළවෙනි ෆිල්ම් එක අවුරුද්ද මොකද්ද රිලීස් වෙච්ච? 1977 අවුරුද්ද. ඉතින් මේ විදිහටම කොණි කියපු මේ දෙයට මේකතු කරන්න අවශ්‍ය දේ තමයි 1977 හොලෝග්‍රැෆි ගැන මුළු ලෝකයටම මතක හිටින විදිහට ස්ටාර් වෝස් පළවෙනි ෆිල්ම් එකේ පණිවිඩය අරන් එනවත් එක්ක මේ දේ පෙන්වනවත් එක්කම මේක 2012 2Pac කියන රැපර්ව එයාගේ පොෆෝමන්ස් එකක් එයා මිය ගිහිල්ලා කාලෙකට පස්සේ අවුරුදු කීපයකට පස්සේ ස්ටේජ් එකේ පොෆෝම් කරනවා. ඉතින් මේ හොලෝග්‍රෑම් එක බලන්න ඔයගොල්ලන්ට හිතාගන්න පුළුවන්ද කියලා මේ ඇත්ත කෙනෙක් නෙමෙයි කියලා. ඒ වගේම 2014 බිල්බෝඩ් මියුසික් අවෝඩ්ස් වලදී මයිකල් ජැක්සන්ගේ හොලෝග්‍රෑම් පොෆෝමන්ස් එකකුත් එකතු වෙනවා. මෙතනදි බලන්න ඔයගොල්ලන්ට හොයාගන්න පුළුවන්ද කියලා. හැබැයි මෙතනදි ඉන්නේ ඇත්ත මයිකල් ජැක්සන් නෙමෙයි. ඒ වගේම තමයි තවත් දෙයක්
ශ්‍රේෂ්ඨ විද්‍යාචාර්යෙක් වෙන, ඒ වගේම අවසාන කාලයේ ලංකාවේ ජීවත් වුණ ආතර්සී ක්ලාක් මහත්මයාගේ සයන්ස් ෆික්ෂන් එකකින් නිර්මාණය කරන ස්පේස් ඔඩිසි ෆිල්ම් එකේ අපි දැක්කා කමර්ෂල් ස්පේස් ෆ්ලයිට්ස්. ඉතින් මෑතක් වෙනකම් මේක ගොඩක්ම අපිට එහිනේ ගොඩක් දුරින් තිබුණේ. නමුත් මේ අවුරුද්දේ මේ මැද අවසාන කාලේ වෙද්දි ඉස්සෙල්ලම වර්ජින් ගැලැක්ටික් සමාගමෙන් කමර්ෂල් ස්පේස් ෆ්ලයිට් එකක් ගියා. ඒ වගේම ඊට දවස් කීපයකට පස්සේ ඇමසන් සමාගමේ නිර්මාතෘවරයා ජෙෆ් බේසස් තමගේ පෞද්ගලික ස්පේස් ක්‍රාෆ්ට් එකකින් අභ්‍යවකාශයට ගිහිල්ලා ආවා කාමන් ලයින් එක ළඟටම. ඉතින් මේ වෙද්දි ඒ වගේම වර්ජින් ගැලැක්ටික් සමාගම සහ බ්ලූ ඔරිජින් සමාගම ජෙෆ් බේසෝස්ගේ මේ සමාගම් දෙකම කමර්ෂල් ස්පේස් ෆ්ලයිට්ස් දිගටම කරගෙන යනවා. යාලා ටිකට්ස් විකුණනවා. මේ ඩ්‍රීම් එකත් බොහොම ඉක්මනට අවුරුදු දෙක තුනකින් අපිට නිවාඩුවක් ගත කරන්න අභ්‍යවකාශයට ගිහිල්ලා එන්න පුළුවන්කම ලැබේවි. ඉතින් මේ විදිහට කොනී කිව්වා වගේම මේ කන්සෙප්ට් එක එළියට 1968 දී ස්පේස් ඔඩිසි එක තුල ෆිල්ම් එක හරහා මේ කමර්ෂල් ෆ්ලයිට් අපි නිවාඩුවක් ගත කරන්න මේ වෙනකොට යනවා වගේ ස්පේස් ෆ්ලයිට් එකටත් යන දේ වෙනකොට සැබෑවක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් මේ තියෙන්නේ මූවිස් හරහා චිත්‍රපට හරහා ලබා දෙන හැම නැත්නම් ඒ දකින දේවල් සැබෑවීම. ඉතින් මේක අපි අදහෙට නොකරත් මේ වෙනකොට සාමාන්‍යයෙන් සල්ලි තියෙන කෙනෙකුට යන්න පුළුවන් ගමනක් බවට පත් වෙලා තියෙනවා. මේ වෙනකොට ටිකට් එක සාමාන්‍යයෙන් මිලියන ගාණක් විතර වෙනවා. හැබැයි මේ පහසුකම් තව කාලයක් යද්දී සාමාන්‍ය මිනිසුන්ටත් කරන්න පුළුවන් දේවල් බවට පත් වෙවි. ඒ වගේම මේකට එකතු කරන්න ඕන තවත් දෙයක් තමයි ආටිෆිෂල් ඕගන්ස් කියන්නේ. ගොඩක් ඈත අතීතයේ ඉඳලම ශරීර අවයවයකට හානි වුණොත් ඒ වෙනුවට කෘතිම අවයව එකතු කිරීම සිද්ධ වුණා. හැබැයි ඒ කිසිම කෘතිම අවයවයකට පුළුවන් වුණේ නැහැ මනසින් ඒ අවයවය පාලනය කරන්න. දැන් අපි අපේ අත පාලනය කරාට මනසින් අපි කෘතිමත අබද්ධ කරවතින් ඒක පාලනය කරන්න පුළුවන් වුණේ නැහැ ගොඩක් කාලයක් යනකම්. ඉතින් 1980 අවුරුද්දේදී නිකුත් වුණ ස්ටාර් වෝස් එම්පයර් ස්ට්‍රයික්ස් බැක් ෆිල්ම් එකේදී අපිට බලාගන්න පුළුවන් ලූක් ස්කයිවෝකර්ගේ කැපිල ගියපු අත වෙනුවට කෘතිම අතක් බද්ධ කරනවා. ඒ වගේම මේකට සංවේදනය තියෙනවා. ඉතින් මේක මේ කන්සෙප්ට් එක ආවත් එක්කම ගොඩක් විද්‍යාචාර්ය මේක ඇත්තටම කරන්න පුළුවන්ද කියන එක ගැන පරීක්ෂණ කරන්න පටන් ගත්තා. 1998 අවුරුද්දේදී පළවෙනි වතාවට එංගලන්තේ ප්‍රින්සස් මාග්‍රට් හොස්පිටල් එකේදී කෘතිම අතක් බද්ධ කරනවා. මේක බයෝනික් ආම් එකක්. ඒ කියන්නේ සම්පූර්ණම සංවේදන එකතු කරලා තියෙනවා. සර්ව සම්පූර්ණ නැහැ. නමුත් මේකට සංවේදන යන්ත්‍රාද්දුරකට එකතු කරලා තිබුණා. ඒ කියන්නේ මනසින් මේ අත පාලනය කරන්න පුළුවන්. මෙතනින් එහාට මේක තව ගොඩක් දියුණු වුණා. ඊට පස්සේ 2016 අවුරුද්දේදී ඇමරිකාවේ යූටා යුනිවර්සිටි එකෙන් කරපු පරීක්ෂණයක ප්‍රතිඵලයක් විදිහට මෙයාලා ලූක් ආම්ස් කියන ආම් එක බයෝනික ආම් එක නිකුත් කරා. මේක තමයි දැනට කමර්ෂලි අවේලබල්. ඒ කියන්නේ අපිට අරගන්න පුළුවන් සල්ලි දීලා අරගන්න පුළුවන් විදිහට තියෙන ආම් එකක් මේක. මේක ලූක් ආම් කියන නමින් නම් කරන්නේත් මේ ස්ටාර් වෝස් චිත්‍රපටියෙන් ඉන්ස්පයර් වුණ කන්සෙප්ට් එකක් නිසා මේකත් හරියට අර ලූක් ස්කයිවෝකර්ගේ අත වගේම කෘතිම සමක් සහිත අතක් සංවේදන සහිත. රයිට්. ඉතින් මේ විදිහට කොනි අපිට ගොඩක් දේවල් කිව්වා මේ මූවිස් වලින් සැබෑ ලෝකේ අපේ ලෝකයට ආපු හැම නැත්නම් සැබෑ වෙච්ච කන්සෙප්ට්ස් ගැන. ඉතින් පළවෙනිටම තැන්කියු කියලා කියනවා කොනි වට මේ විදිහට අපිත් එක්ක එකතු වුණාට. ඒ වගේම බොහොම ස්තුතියි මට මේ වැඩසටහනට ආරාධනා කරපු එකට. ඉතින් මේ දේවල් එක්ක අද අපි වැඩසටහන ඉවර කරන්න යන්නේ ටිකක් විතර වෙනස් නෝට් එකකින්. ලෝකය තුළ මේ විදිහට මූවිස් හරහා චිත්‍රපටි හරහා තමන්ගේ අලුත්ම කන්සෙප්ට්ස් අරගෙන එන්න ජේම්ස් කැමරන්, ස්ටීවන් ස්පීල්බර්ග්, ඒ වගේම ක්‍රිස්ටෝපර් නෝලන් වගේ තවත් ගොඩක් අධ්‍යක්ෂකවරුන්, ඒ සිනමාකරුවන් තවත් ගොඩක් දේවල් අපිට දායාද කරයි. ඉතින් ඒවා ඉදිරි අනාගතයේදී වෙනස්ම විදිවලට අපිට හිතාගන්නවත් බැරි විදිහවල් වලට සැබෑ වෙන්නත් පුළුවන්. ඉතින් මේ ගැන අනිවාර්යෙන්ම ඇහැගහගෙන ඉන්න මොන වගේ විශ්මයජනක දේවල්ද අපිට හොයාගන්න පුළුවන් කියලා. ඉතින් මේ දේවල් එක්ක ලබන සතියේ අපි ඉතාමත් ඉන්ට්‍රෙස්ටිං මාතෘකාවක් එක්ක ගැජට් මේනියා වලින් මුණගැහෙමු.